අපේ අද වීඩියෝගේ මාතෘකාව WhatsApp ගැන. Halo guys, ඉතින් මොනවද ඔයාලා ගිහින් ලයින් වෙනදාගේ උමේෂ් bro YouTube channel එකත් එක්ක අද වීඩියෝගේ මම කතා කරන්න යන්නේ මේ අලුතින් ආපු WhatsApp ගැන නැත්තම් privacy update වෙලා ආපු අලුත් WhatsApp එක ගැන ඉතින් මුළු ලෝකෙම කතා වෙන්නේ අවුල ගැන. හරි, දැන් අද වීඩියෝගේ මම කරන්න තීරණය කරේ ඔයාලට පොඩි පොඩි ideas ටිකක් දෙන්න WhatsApp එක ඉස්සරහට පාවිච්චි කරන්න හොඳයිද සහ මෙන්න app එකකට මාරු වෙන්න ඕනේද නැත්නම් signal වගේ telegram වගේ app එකකට මාරු වුණොත් ඔයාගේ private ඔක්කොම දේවල් security හොඳට තියෙයිද කියලා. සහ ඉතින් අපි බලමු Facebook එක සහ Messenger සහ WhatsApp එක අතර මේ සම්බන්ධතාවයල් මොනවද කියලා. ඉතින් මෙතනදී WhatsApp සහ Messenger Facebook වල බැලුවාම ඔයාලට ලොකු වෙනසක් පේන ඇති. WhatsApp වල advertisement මෙච්චර කාලයකට වැටුන්නේ නැහැ. ඒත් Messenger වල ඔයාගේ chat list එක තුලදී advertisement එක 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 advertisement පැහැලා තිබ්බා. සහ Facebook වලටත් ලොග් වුණාම ඔයාට බලා ගන්න පුළුවන් විවිධාකාර advertisement වැල්ලා තිබ්බා. ඉතින් ඔයා මොකක් හරි සර්ච් කරාම ඔයාට ගොඩක් වෙලාවට ඔයා text බඩුවක් ගැන මොකක් හරි සර්ච් කරනවා නම් Google එකේ හරි කොහේ හරි ඒකට බලා ගන්න පුළුවන් වෙනවා Facebook එකේ ඒ text බඩු සම්බන්ධ advertisement pattern. ඉතින් ලොකුම උදාහරණයක් කිසියට online market වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. ඉතින් මෙතනදි ඔයාලගේ privacy එක එයාලා අරගන්නවා කියලා තමයි සඳහන් කරලා තිබ්බේ. ඉතින් මේක agree දුන්නාම ඔයාගේ දත්ත ඒගොල්ලන්ගේ සමාගමට ගන්න පුළුවන් විදියට ඔයා agree කරනවා වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒකේ විශේෂම කරුණ වන්නේ ඉතින් තුන්වෙනි පාර්ශ්වයක් යටතට මේ දත්ත විකුණනවා කියලා සඳහන් වෙන එක තමයි. ඉතින් මේකේ ලොකුම අවුල බලපෑම සහ ගොඩක් අය බය වෙන්න හේතුව කියන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ වගේ දෙයක් තමයි. මොකද ඔයා මැසේජ් පාවිච්චි කරනවා නම් Facebook පාවිච්චි කරනවා නම් ඔයාල දැන්ටමත් එයාලට ඔයාලගේ දත්ත දීලා ඉවරයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මෙච්චර කාලයක් WhatsApp ඔයාලා security කියලා හිතාගෙන පාවිච්චි කරා නම් ඒක security ගොඩක් security අනිත් app වලට වඩා බැලුවාම ඒක ගොඩක් හොඳ app එකක්. ඉතින් ඒ වුණාට ඔයාලා මැසෙන්ජර්යි Facebook-යි පාවිච්චි කරනවා කියන්නේ ඉතින් හැමෝම දැන් ඒක පාවිච්චි කරන දෙයක් නිසා ඉතින් ඔයාලා දැන්ටමත් ඔයාලගේ data access කරලා ඉවරයි එයාලා. තව දුරටත් ඉතින් මේ WhatsApp එකනොත් ඔයාලගේ ඒක ගන්න හන්ද තමයි ඔයාලට මේ ඔය agree කරන්න කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ කොයික පාවිච්චි කරත් Telegram පාවිච්චි කරත් Signal පාවිච්චි කරත් WhatsApp පාවිච්චි කරත් Messenger පාවිච්චි කරත් ඔයාගේ data කොහොමත් එයාලට යනවා කියන එක තමයි මට සඳහන් කරන්න ඕනෙලා තිබ්බේ. ඉතින් කොහොමත් බය වෙන්න කියලා ලොකු දෙයක් නැහැ ලංකාවේ අයට වගේ. ඉතින් ලංකාවේ ගොඩක් privacy ගැන හිතනවා අඩුයි මං හිතන්නේ. මොකද ඔයාලා ගොඩක් කනබොන එක පවා ස්ටේට්ස් දානවා නැත්නම් Facebook දානවා. ඉතින් එයාලට ඒක ඔංගුල්ලෑ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා චෙක් කර කර ඉන්න දෙයක් නැහැ. කෙලින්ම ඔයාලා ඒක ෆොටෝ එකම යවලා එයාලට උදව්වක් දෙනවා ඔයාගේ ඩේටා එයාලට තියාගන්න. يعني එයාලට හොයාගන්න පුළුවන් ඔයා මොන වගේ කෙනෙක්ද සහ ඔයා ආස දේවල් අන්න ඒ වගේ දේවල් තමයි. ඉතින් ඔතනදී ඔයාලගෙන් ඔය ඩේටා උස්සනවා කියලා ඩේටා ඉස්සෙන්නේ. ඉතින් මේක ගැන ගොඩක් කතා කරොත් මේක තුන්වෙනි පාර්ශවයකට යනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් මාකට් වලට. ඉතින් යාලා ඔයාලා ගැන හොයලා බලලා ඉගෙන ඔයා කොහොම කෙනෙක්ද ඔයා කැමති මොනාටද ඔයා කන්න කැමති මොනාටද සහ ඔයා යන ප්ලේස් මොනාද. ඉතින් යාලා ඔක්කොම ඒවා ට්‍රැක් කරගෙන වගේ ඩේටා යාලා අරගෙන ඉතින් අපිට ඒක කියන්නේ අපි ආස දේවල් අපේ Facebook call එකේ ඒ වගේ දේවල් වලින් පෙන්නුම් කරන්න වගේ දෙයක් තමයි ඔතනදී වෙන්නේ. සරලවම කිව්වොත් ඉතින් මට කියන්න තියෙන්නේ WhatsApp පාවිච්චි කරත් Telegram පාවිච්චි කරත් Messenger පාවිච්චි කරත් ඔයාගේ ඩේටා කොහොමත් එයාලට යනවා එදා ඉඳන්. ඉතින් ඔයාලා ප්‍රයිවසි කැඩ ගොඩක් හිතනවා නම් ඉතින් ඔයාලා WhatsApp delete කරලා ඊට පස්සේ WhatsApp account අයින් කරලා ඔයාලට පුළුවන් Telegram සහ Signal වගේ app එකකට යන්න. ඒක ඔයාලගේ තීරණේ. ඔයාට ප්‍රයිවසි ගැන ගොඩක් කූම නැහැ. හැබැයි මම කලින් කිව්වා වගේ Facebook Messenger වගේ පාවිච්චි කරනවා නම් ඔයා Telegram වගේ නැත්තම් Signal app එකට මාරු වෙන එක කිසි දෙයක්ම නැහැ. මොකද WhatsApp කියන්නේ Facebook සමාගමීම app එකක් නිසා. ඉතින් ඔයා WhatsApp පාවිච්චි කරත් එකයි Messenger පාවිච්චි කරත් එකයි Facebook පාවිච්චි කරත් එකයි ඔයාගේ දත්ත කොහොමත් එයාලට යනවා. ඉතින් එදා ඉඳන් මේක වෙන දෙයක්. ඉතින් මේක ගොඩක්ම බය වෙන්න හේතු වුණේ මේ එක පාට අද ඊයේ ඒගොල්ලෝ එළියට දාපු නිවුස් එකක් නිසා. මේ ඩේටා එක පාට යාලා මේ ගන්නවයි කියලා දාපු නිවුස් එක. ඉතින් මේක මුළු ලෝකෙ පුරාම ගියා එක පාට. ඉතින් මේ වීඩියෝ වලට පොඩි හරි අයිඩියක් ආවම යටින් කමෙන්ට් එකක් දාන්න සහ තව ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතකද උමේෂ් බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අර පොඩි අයිඩියාස් ටිකක් විතරයි මෙතන දුන්නේ. මොකද ගොඩක් channel වලින් ගොඩක් දේවල් මේක ගැන විස්තර කරලා තිබ්බා. ඉතින් දැන්ටමත් ඔයාලා දන්නේ නැති මේ මොකද්ද මේ වෙලා තියෙන දේ ගැන. ඉතින් එහෙනම් මතකද මම කලින් කිව්වා වගේ උමේෂ් බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තව සුපර් වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු. Bye.